ලකුණු 20ක් කියන්නේ ලොකු ප්‍රමාණයක් අනිත් මේ මේ වගේ ග්‍රවුන්ඩ් එකේ ඉතින් මම හිතනවා ඒක ඩිෆෙන්ඩ් කරන්න තිබුණා කියලා ඒත් මම හිතනවා අපි ඩිපාර්ට්මන්ට් තුනෙන්ම අපි ගොඩක් මිස්ටේක් කරා ඉතින් මම හිතනවා මේ වගේ තරඟයක ඒ වගේ මිස්ටේක් කරාම තරඟ ජයග්‍රහණය කරන්න අමාරු අද තනතුරු ටිකක් හොඳයි මම හිතනවා අද අපිට ලකුණු තව 15ක් විතර අපි ෂෝට් මොකද උදේම විකට් හතරක් විතර ගියාම ඊට පස්සේ එන්ජී සහ චරිත් ඒක හොඳ රිකව කරා ඉතින් ඒත් අපිට ෆීල්ඩින් වලින් සහ පන්දු යැවීමෙන් අපිට මේ තරඟේ ජයග්‍රහණය කරන්න තිබුණා කියලා මම හිතනවා මම නිදහසට කරුණු කියන්න කැමති නැහැ අපි පන්දු යවන්නන් අපේ ඉන්න හොඳ පන්දු යවන්නන් හතර දිනක් අපි ක්‍රීඩා කරාද ඉතින් අපි නිතරම අනිතෝ සතර හදන්න ඕන ඕල් රවුන්ඩර්ස්ලා දෙන්නකින් ඉතින් ඒකත් පොඩි බලපෑමක් වුණා සහ පින්න ගොඩක් තිබුණා අපි පන්දු යවනකොට ඉතින් ඔක කලින් දවස්වල තිබුණ නැහැ විශේෂයෙන් එක් දින තරඟවලත් තිබුණ නැහැ ඔය වගේ පින්න ඉතින් අපි අද බලාපොරොත්තු වුණා පින්න තියෙයි කියලා ඉතින් අද පින්නක් තිබුණා ග්‍රවුන්ඩ් එකේ අපිට ඉන්නවා අපේ තව නුවන් තුෂාර මතීෂ පතිරණේ දෙන්නත් හොඳයි ඒ දෙන්නත් පෙන්නලා තියෙනවා ඒ දෙන්නට හොඳට පන්දු යවන්න පුළුවන් කියලා. ඉතින් දුෂ්මන්ත සහ ඩිල්ෂාන් අපි දන්නවා ඒ දෙන්නට මොකද්ද කරන්න පුළුවන් කියලා තරඟයක් ජයග්‍රහණය කරන්න. ඉතින් මම හිතනවා බෝලින් පැත්තෙන් හොඳ බෝලර්ස්ලා ඉන්නවා. ඉතින් අපි බලනවා ඊළඟ තරඟවල හොඳ කම්බිනේෂන් එකක් හදාගෙන ක්‍රීඩා කරන්න. මම අර කලින් කිව්වා වගේ ඕවර් හතරක් අපි හදන්න ඕනේ. මොකද ඕල් රවුන්ඩර්ස්ලා දෙන්නෙක්ගෙන් යනකොට ඉතින් ඕවර් හතර හදද්දී මම බැලුවේ පුළුවන් තරම් අන්තිම ඕවර් එකට එනකොට එයාලට ගහන්න තියෙන ලකුණු සංඛ්‍යාව වැඩි කරන්න ඉතින් මට ඕන විදියට වුණා. ඉතින් අවාසනාවකට මේ වගේ තරඟයක ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඉතින් අපි ඒ වැරදිත් හදාගෙන ඉස්සරහට එන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.